බැංකුවට ණයන ණයෙන්න හේතුකුත් නැහැ. ඇතිතරම් ධනෙ තියෙනවා. වජ්‍ර අභිවර්ධන ණයන රුවන් විජේවර්ධන ණයන සාගල රත්නායක ණයන ණයන නෙවෙයි අපිට ණයන දෙන්න තරම් ධනෙ තියෙනවා දැන්. හරිද? ඔය උඩ ඉන්න අය ණය නැති එක ඇත්ත. හැබැයි මොකද කරේ ඒගොල්ලෝ? ඒගොල්ලෝ අපේ රට ණය බවට පත් කරා. 2015 රනිල් වික්‍රමසිංහ බලයට එනකොට 1948 ඉඳන් 2015 වෙනකොට 48 ඉඳන් නේද අවුරුදු 67ක්. ඒ අවුරුදු 67ටම අපි ණය අරගෙන තිබුණේ රුපියල් ට්‍රිලියන 8.5යි. ට්‍රිලියනක් කියන කෝටි ලක්ෂයයි. ඒකනේ මොකද්ද? 2015 රනිල් වික්‍රමසිංහ බලයට එනකොට අපේ ණය ප්‍රමාණය කෝටි නේද ලක්ෂ 8.5යි. 2020 දී රටේ ණය ප්‍රමාණය කෝ නේද ඉස්සලා කෝටි ලක්ෂ 8.5යි. 2015 වෙනකොට කෝටි 15 ලක්ෂයයි. ආසන්න වශයෙන් ගත්තොත් රනිල්ගේ අවුරුදු 5ට රට ණය කරා රුපියල් කෝටි 6,50,000 හිතාගන්න. ඒක නේ රට ණය නේද? එයා ණය නේද? දැන් කීයද? මේ දෙසැම්බර් මාසේ 22 වෙනිදාට ගිය 2021 දෙසැම්බර් 31ට අපේ ණය ට්‍රිලියන 30යි. කෝටි 30 ලක්ෂයයි. දැසකින ආඩම්බර වෙනවද? මරු ආඩම්බරයි. හරිද? නිසා රට ණය බවට පත් කරා ඒගොල්ලෝ. රට හිඟන රට බවට පත් කරා. රටේ තියෙන සියලු ජාතික සම්පත් විකුණමින් තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ තවදුරටත් මම ගොඩක් කරනු කියන්නේ නැහැ. අපිට දැන් තියෙන එක පාරයි. පැරණි විනාශකාරී සාම්ප්‍රදායික ගතානුගතික මේ දේශපාලන ව්‍යාපාර වෙනුවට ලෝකයා සමග අනාගතයට කැඳවාගෙන යන නූතන ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ගොඩනැගීම අලුත් ශ්‍රී ලංකාවක් අපි හදන්නවා. එක මම කලින් කිව් පරිදිම අපි බලය ගන්න ඕන. බලය ගන්න. ඒගොල්ලෝ බලය දැන් ඊයේ මදක රනිල් වික්‍රමසිංහට කියන්න සිද්ධ වුණා ලබන අවුරුද්දේ ජනාධිපති ඡන්දය තියන්න වෙනවා කියලා. තියන්න වෙනවමයි. ඒක නෙ සැකයක් තියාගන්න එපා. හැබැයි ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ ජනාධිපති ඡන්දයට ලෑස් වෙන්න ධනෙ එකතු කරනවා. පිටි වලට පිටි සමාගමකට ලාභ උපයන්න දීලා ඒ සල්ලි ඡන්දෙට එකතු කරනවා. මිල්කෝ ආයතනෙ විකුණලා ඒකෙන් ගාණක් අරගෙන ඡන්දෙ එකතු කරනවා. ඒ වගේම සීනි බදු වංචාවෙන් ඉඩ දීලා ඒ ධනෙ ඡන්දෙට එකතු කරනවා. පොල් තෙල් බදු වංචාවෙන් ඉඩ දීලා ඒ ධනෙ ඡන්දෙට එකතු කරනවා. නැගෙනහිර පළාත ඉතාමත් වටිනා ඉඩකඩම් තමගේ හිතවතුන්ට දීලා එතනින් ධනෙ එකතු කරනවා. දැන් ඒගොල්ලෝ ඡන්දෙට ලෑස්ති වෙනවා සල්ලි එකතු කරනවා. සාමාන්‍යයෙන් සාගල රත්නායක කියන්නේ මහින්දගේ බැසිල් රනිල්ගේ සාගල සල්ලි එකතු කරනවා ඡන්දෙට. ඒ වගේම ජනතාව අතර තොරතුරු ගලාගෙන යන එක වළක්වන්න ඒගොල්ලන්ට ඡන්දෙට. අද රටේ ජනතාවට තොරතුරු ගලාගෙන යන ප්‍රධානම මාධ්‍ය මොකද්ද? සමාජ මාධ්‍ය. එමනි දැන් මෙතන ටීවී නාලිකා ගොඩක් තිබ්බත් අපි දන්නවා හවසට මේකින් යන කෑල්ල මොකද්ද කියලා. මම තමයි කෑල්ල කිව්වෙත් නෑ. හරි. දන්නවා යන කෑල්ල. හරි. හරි. හැබැයි අපේ සම්පත් මහත්මයා කතා කරපු අරුණ මහත්මයා කතා කරපු ෆ්‍රෙඩි මහත්මයා කතා කරපු මේ තොරතුරු අද ගලාගෙන යන්නේ කොහෙන්ද? අද ගලාගෙන යන්නේ සමාජ මාධ්‍යයෙන්. එනිසා ඒගොල්ලෝ ඡන්දෙට ලෑස්ති වෙන මොකද්ද? සමාජ මාධ්‍ය දඩයම් කිරීම සඳහා පණත් ගිනව. ඔන්න ඡන්දෙට ඒගොල්ලෝ ලෑස්ති වෙනවා. ඊළඟ ජනතාව තමන්ගේ දුකට පීඩාවට එරෙහිව ජනතාව පාරට බහිනවා. ඒක ඒගොල්ලන්ගේ ඡන්දෙට අවාසි. ඒක වැළක්වීම සඳහා නව ත්‍රස්ත විරෝධී පනතක් ගේන්න හදනවා. ඒ අනුව ජනතාවගේ කුඩා ක්‍රියාකාරකමක් වුණත් මැඩ පවත්වන්න පුළුවන්කම තිබෙනවා. ඡන්දෙට ලැස්ති. ඒ වගේම අපේ රටේ ඇතිතරම් පෙළපාලි ගිල තිබෙනවා. ආණ්ඩුවට විරුද්ධ උද්ඝෝෂණ කරලා තිබෙනවා.
पेरणी पोलिस आज्ञापन वगंत्य कुपुटगन अद पारट बहिन बहिन तन गांड पटंगरंती ඒක නම කදගලු ඡන්දෙට ලෑස්ති වෙනවා හරිද එහෙනම් ඒගොල්ලෝ ඡන්දෙට ලෑස්ති වෙන්නේ ජනතාව ගාවට අවිලා නෙවෙයි ඒගොල්ලෝ ඡන්දෙට ලෑස්ති වෙන්නේ ධනය එකතු කරලා ජනතාවට තොරතුරු ගලාගෙන යන ඉඩ කඩ අවුරලා ජනතාව බියවද්දලා මේක තමයි ඒගොල්ලන්ගේ ඡන්ද එකතු කරන මාදිලිය බවට පත් වෙලා තිබෙන්නේ හැබැයි ජාතික ජන බලවේගීට වඩා වෙනස් අපි විශාල ධනයක් තියෙන ව්‍යාපාරයක් නෙවෙයි අපිට කුඩු ව්‍යාපාරිකින් පාතාලේ බදුවංචා කරන්නේ අරක්කු මුදලාල්ලා අරක්කු ෆැක්ටරිය අයිතිකාරයෝ වැලිගොඩ දාන කෙනා ගස් කපන කෙනා මේ වගේ විනාශකාරින්ගෙන් සහාය ලබන ව්‍යාපාරයක් නෙමෙයි නේද එනිසා අපිට ධනයත් එක්ක හැප්පුණු තේගොල්ල අපිට වඩා උඩින් ඒකනේ ධනයත් එක්ක හැප්පුණු තේගොල්ල අපිට වඩා උඩින් ඒ වගේම මාධ්‍යයක් එක්ක හැප්පුණු ඒගොල්ල අපිට වඩා උඩින් ඒගොල්ලන්ට හසුරවන්න පුළුවන් මාධ්‍ය ජාලයක් තිබෙනවා කොතර හසුරුනෝද කියනවනම් ඒගොල්ලන්ට පුළුවන් නාග ලෝකේ නයි වඩම් වන්න පුළුවන් මතකද එහෙම මාධ්‍ය ජාලයක් තියෙන ඒගොල්ලන්ට මේ ඡන්ද ව්‍යාපාරවලට උතර මාධ්‍ය ව්‍යාපාර පැත්තෙන් බැලුවොත් ඒගොල්ල අපිට වඩා උඩින් ඒගොල්ලෝගේ රාජ්‍ය බලය තිබෙනවා අපිට රාජ්‍ය බලය නෙහේ වුන් මේ මෙතිවරණ ව්‍යාපාර රාජ්‍ය බලය ප්‍රයෝග කරගන්නවා රාජ්‍ය බලයෙන් වුන් අපිට වඩා උඩින් එහෙනම් අපි දිනන්නේ කොහොමද අපිට දිනන්න තියෙන එකම සාධකය ඒගොල්ලන්ට වඩා උඩින් මහා ජන බලය ඔතන තමයි තියෙන්නේ එනිසා අපිට ඒගොල්ලෝ නීති හදනකොට ඒගොල්ලෝ ධනය ක්‍රස් කරනකොට ඒගොල්ලෝ මාධ්‍ය පාලනය කරන්න උත්සාහ කරනකොට ඒගොල්ලෝ මෙතුවරණ ඡන්ද බලය රාජ්‍ය බලය ප්‍රයෝග කරගන්න උත්සාහ කරනකොට ඒගොල්ලෝ ඡන්ද සඳහා ව්‍යවස්ථා කඩනකොට ඒගොල්ලෝ ඡන්ද සඳහා අධිකරණ තීන්දුව නමනකොට ජාතික ජන බලවේගීතන එකම බලය මොකද්ද මහ ජනතාවගේ බලය ඒ සඳහා අපි විශාල වැඩ කොටස කරමින් තිබෙනවා මා හිතනවා ඒකෙන් ප්‍රධානතම වැඩ කොටස තමයි ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමික ගොඩනැගීම සමාජ ගරුත්වයක් තිබෙනවා සමාජ පිළිගැනීමක් තිබෙනවා යම් වෘත්තියක නියලීලා තිබෙනවා एपिलन समाज वगकी मत बिनो माहितनमा अपि गोडनगन बलवेगियंगतर सुविशेषितम कंडायम तमाय विश्रामिक निद त्रिविध हमुदा सामूहिकी अपि पोलीसियत अपि त एकपिनिंग एक गोडनगी पिलन सलकिला करला तिमना दत पोलीस अधिकारी महातुरु दे दिनेक नेद सहभागी वेन बोगी स्तुति अपि वेडे करमु मेक अपि हदन्न ओन सैम ग्राम सेवक कोट्टासकम विश्रामिक त्रिविध हमुदा निलधारी नेद त्रिविध हमुदावट संबंध सामाजिक विशाल प्रमाण की उभगे कार्य बारे वेन्नि अन्याय मुनगेहन एट मे पनिविडे गेनियन्न मे लंगदी मा दन्नवा राज्य बुद्धियन सिंह एस आई एस समीक्षण करला तिबुना दिदास नमेट पेर विश्राम गीयपु दिदास नमेट पेर विश्राम गीयपु त्रिविध हमुदा पौल दाहतर की दाहतर दाहक समीक्षण करला तिबुना ඒ සමීක්ෂණේ වාර්තාව 90%ක් NPP. මගාව මැසේජ් එක තියෙන මට SIS එකේ අපි හිතවතුන් එවුවේ. දත්තත් එක්ක. නිසා මේක ඉතා වේගයෙන් වැඩ කරමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ විශ්‍රාමික හමුදා සමාජිකයන් පිළිබඳ පමණක් නෙවෙයි. ගමේ අනෙක් අයට නායකත්ව දෙන්න අනිත් අය එකතු කරගන්න මේ ජයග්‍රහණ සඳහා තිබෙන අපිට එකම බලය महाजनता संविधानिक दंगितन